මම අද බලාපොරොත්තු වෙනවා ඔයගලන්ට නවතම ඉමිග්‍රේෂන් අප්ඩේට්ස් කීපයක් එහෙම නැත්නම් ඉමිග්‍රේෂන් අනවුස්මන්ට් කීපයක් පිළිබඳව ඔයගලන්ව දැනුවත් කරන්න. මෙහිදී ප්‍රථමයෙන් අපි ගමු නව ශ්‍රී ලාන්තයෙන් එන ඉමිග්‍රේෂන් අප්ඩේට් එකක් පිළිබඳව. මෙහි සඳහන් වෙන්නේ 2024 පෙබරවාරි මාසයේදී ඉහළ යාමට නියමිත වෙලාව තිබුණු accredited employee work visa සඳහා මධ්‍ය වැටුප් අනුපාතය වැඩි කිරීමට රජය ගත්තු තීරණය මේ වෙනකොට අත්හිටුවලා තියෙනවා නව ශ්‍රී ලාන්ත රජය විසින්. දැනට accredited employee work visa එකක් තියෙන කෙනෙකුට මධ්‍ය පැයක වැටුප ඒගොල්ලන් සඳහන් වෙලා තියෙන්නේ New Zealand dollar 29.66ක් විදිහට ඉස්සරහට දැනට තියෙන medium wage එකම accredited employee work visa වලට බලපායි. නමුත් 2024 පෙබරවාරි ඉඳලා skill migrant category එක සහ parent category එක visa apply කරන අයගේ medium wage එක New Zealand dollar 31.61ක් විදිහට ඉහළ යාමට නියමිත වෙලා තියෙනවා. රජයේ විසින් accredited employee work visa වල medium wage එක කොයි කාලෙද ඉහළ දාන්න කටයුතු කරන්න කියන එක සම්බන්ධව ඒගොල්ලන්ගේ තාම අප්ඩේට් එකක් නැහැ. ඒගොල්ලන් ඒක ඉස්සරහදී නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා දැනට accredited employee work visa එකක් තියෙන කෙනෙක් නම් ඒගොල්ලන්ට දැනට පවතින පැයක මධ්‍ය වැටුප New Zealand dollar 29.66ක ප්‍රමාණයම පවතින්න පුළුවන්. ඊළඟට අපි බලමු කැනඩාවේ ඉමිග්‍රේෂන් අප්ඩේට් එකක්. 2023 දෙසැම්බර් 7 වෙනිදා කැනඩාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා 2024 ජනවාරි 1 වෙනිදා ඉඳලා අලුත් අධ්‍යයන බලපත්‍ර වලට ඇප්ලයි කරන ඇප්ලිකන්ට්ලට, ඒ කියන්නේ ස්ටඩි පර්මිට්ස් වලට ඇප්ලයි කරන ඇප්ලිකන්ට්ලට ලිවින් කොස්ට් එක කැනේඩියන් ඩොලර් 20635 දක්වා වැඩි කරන්න. මේක කලින් තිබිලා තියෙන්නේ කැනේඩියන් ඩොලර් 10000ක වගේ ප්‍රමාණයක. රීසන්ට්ලි මේ ලිවින් කොස්ට් එක අප්ඩේට් වෙලත් නැහැ. නමුත් 2024 ජනවාරි 1 වෙනිදා ඉඳලා කැනේඩියන් ඩොලර් 20635ක ලිවින් කොස්ට් එකක් බලපානවා ස්ටඩි පර්මිට් එකකට ඇප්ලයි කරන ඇප්ලිකන්ට් කෙනෙකුට. කැනඩාව පැත්තෙන් ගත්තොත් තවත් ඉමිග්‍රේෂන් අප්ඩේට් එකක් තියෙනවා. ඒ තමයි සමහර ඔන්ලයින් ස්ටඩි ප්‍රෝග්‍රෑම්ස් වලට, ඒ කියන්නේ 2024 සැප්තැම්බර් දක්වා පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් පර්මිට් වලට ඇප්ලයි කරන්න හැකියාව ලැබිලා තියෙනවා. මේකත් ඔවුන් අපිට ලබා දීලා තියෙන අලුත්ම ඉමිග්‍රේෂන් අප්ඩේට්. ඊළඟට අපි බලමු ඔස්ට්‍රේලියාව පැත්තෙන් එන ඉමිග්‍රේෂන් අප්ඩේට් එකක්. මේක ගොඩක් අයට වැදගත් වෙයි. ඔස්ට්‍රේලියාවේ නවතම ඉමිග්‍රේෂන් අප්ඩේට් එකකින් ඒගොල්ලන් අපිට සඳහන් කරනවා ස්කිල් රෙකග්නයිස් ග්‍රැජුවේට් වීසා එහෙම නැත්තම් සබ් ක්ලාස් 476 වීසා එක 2023 ඩිසెంబර් 22 ඉඳලා සීමා කරන්න. මෙහිදී මම හඳුන්වලා දුන්නොත් සබ් ක්ලාස් 476 කියන්නේ මොකක්ද කියන එක. සබ් ක්ලාස් 476 කියන්නේ ෆ්‍රෙෂ් ඉංජිනියරින් ග්‍රැජුවේට්ස්ලාට ඇප්ලයි කරන්න පුළුවන් කමක් තිබුණු වීසා එකක්. නමුත් 2023 ඩිසెంబර් 22 ඉඳලා මේක සීමා කරන්න ඔස්ට්‍රේලියානු රජය පීවර අරගෙන තියෙනවා. ඉදිරියටත් උගලන්ට නවතම ඉමිග්‍රේෂන් අප්ඩේට් පිළිබඳව, ඒ කියන්නේ අලුත් ඉමිග්‍රේෂන් අනවුන්ස්මන්ට් එහෙම නැත්තම් සංක්‍රමණ නීතිවල මොනා හරි වෙනස්ක් වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව දැනුවත් වෙන්න දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා අපි ආරාධනා කරනවා.